අපේ රටේ සමෘද්ධි ගත්තු එක මිනිහෙක්ටත් ඔබ දැකලා තියේද? සමෘද්ධි නියාමක ගාවට ගිහිල්ලා කිව්වා කියලා ආරංචියක් තියේද? මං දැන් සමෘද්ධිමත් වුණා, මට සමෘද්ධිය එපා කියලා. එක මිනිහෙක් අපේ රටේ නේද? එහෙනම් සමෘද්ධි දීම නිසා සමෘද්ධිමත් වෙලා නැහැ කවුරුත්. එහෙමනම් නිවුස් වල යන්න එපානේ. මෙච්චර සමෘද්ධිලාභීන් ප්‍රමාණයක් සමෘද්ධිය ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට නිවුස් වල තියෙන මොකද? තව සමෘද්ධිය ලබා දෙන ලෙස බගෑපත් වෙයි. කාරණේ මොකද? හම්බ කිරීමේ නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නෙමෙයි, කලමනාකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් උපවාස කම්මලට මොනව හිතනවද මේ ටික කියනකොට? හරියට හරි, හරියට හරි. හාමුදුරුව හරියටම කිව්වා, අපේ මිනිහා එන්න තිබ්බේ අද. හරියට හරි කියලා උපවාස කම්මලට ඉද. එතකොට උපවාස කම්මලට ඉදනේ අපි නම් හරි හොඳයි කියලා. හරිම හොඳයි. ඔය මිනිහා තමයි සල්ලි නාස්ති කරන්නේ. ඇත්තම කාරණේ තමයි ඔය නාස්තියම වෙන විදියකට උපවාස කම්මලත් කරනවා. ඒ වෙන විදිය උන්දල බොන්නේ. එහෙම නෑ මේ මිනිසුන්ට පුද පුද යන්නෙත් නෑ අතේ තියෙන සල්ලි ටික. ඒවා කරන්නේ නෑ උපවාස කම්මලා. උපවාස කම්මලගේ ප්‍රශ්නේ තමයි උපවාස කම්මලට හිතෙනවා මුළු රත්නපුරේම තියෙන ප්ලාස්ටික් සහ ඇලුමිනියම් අපේ ගෙදර තිබුණා නම් හොඳයි කියලා. ඒ උන්දලා සීටු දදා රටේම තියෙන දහජරාව ගෙදර ගේනවා. අර මිනිස්සයා සහ උපවාස කම්ම අතර අමුතු වෙනසක් නෑ. දෙන්නම මොලයක් නැතුව සල්ලි බීනස. එදම ඇත්ත. සමා වෙන්න කිව්වට එදම ඇත්ත. මොකද මට මේ උපවාස කම්මලගේ මූණු බැලුවන් කියන්න පුළුවන් 500 සීට්ටු කීයද 1000 සීට්ටු කීයද කියලා. මට කියන්න පුළුවන් මූණු බැලුවා. මම අර එක මාත්‍යෙක්ගේ මූණ බලලා ඇහුවා මාත්‍යා ඉස්කෝලේ මාත්‍යෙක් නේද කියලා. ඒ මාත්‍යා පුදුම වුණා. මම මට මූණු බලලා කියන්න පුළුවන් හරියටම සීට්ටු කීයක් දාලා තියෙද කියලා. තේරුම් අරන් ජීවත්ද? ඔය යන පාර හරිම පාර නේ. තාට එකක් ජීවිතය ගැන ඥානවන්තව හිතන්න. ණයකාරකමේ ගිහිල්ලා රටේම තියෙන කුණු ගොඩවල් වලින් අපේ ගෙදර පුරව ගන්නවද නේද? අද තියෙනවනේ කුඩා ණය දෙන සමාගම් නේ, මයික්‍රෝ ෆිනෑන්ස් කියලා. ශුද්‍ර මූල්‍ය සමාගම් ගම් වසාගෙන පැතිරිලන් තියෙන අධික පොලියටනේ දරුණු ණයකාරකම් වල කාන්තාව පැටලෙමින් ඉන්නවනේ. දරුණු ණයකාරකම් වල සුළුපටු නැහැ. මං අද ඉදි පාරේ දැක්ක සමහර මේ නගරවල දාලා තියෙනවා සීට්ටු සඳහා බෙඩ් සීට්. අතවසින්ම මේ මං අද ඉදි දැක්ක එකක්. මම මගේ රියදුරු කිරියල්ල හරියදී මං හිතන්නේ මගේ රියදුරු මල්ලිට මේ පෙන්න ගන්න මට ඒක බැරි වුණා. මේ ඒක පස්සනා ඉක්මනින්ම සීට්ටු සඳහා බෙඩ් සීට්. මං තන්නවා මිනිස්සුන්ගේ සමහර අත්‍යවශ්‍යතා විසඳ ගන්න මිනිස්සු සීට්ටු දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. නීඩ්ස් නම් ඒක නීඩ් එකක් නම් ඒක අත්‍යවශ්‍ය දෙයක් නම් ඒකට මිනිස්සු එහෙම කමන්නේ නෑ එහෙම ගියාට. හැබැයි අපි ගේන ගොඩක් දේවල් අපේ අවශ්‍යතා නෙමෙයි. එක එක තැන්වල තියෙන ඒවා අපි දකිනවා, අපිට ආස වෙනවා. ඒවා අපි කොච්චර අපි ඒ කරන ආයෝජනය ඵලදායකද කියන එක ගැන හෝ ඒක අපි සප්‍රයෝජනවත්ද කියන එක ගැන අපිට කිසිම අගෙවීමක් නැහැ. ඒක න අධ්‍යයනයක් නෑ, අපිට සාකච්ඡාවක් නෑ. මොකද ඔක්කොම හොරෙන් කරන වැඩ නේ තියෙන්නේ. ගොඩාක් ඒවා තියෙන්නේ සිංහල බෞද්ධින්ගේ ගෙවල් වල සාකච්ඡා කරලා කරන වැඩද හොරෙන් කරන වැඩද? ඈත්ත වශයෙන්ම කිව්වොත් සිංහල බෞද්ධ ගෙවල් කියන්නේ හොර ගුහා. මාත්‍යා දන්නේ නෑ නෝන කරන ඒවා. නෝන දන්නේ නෑ මාත්‍යා කරන ඒවා. ඈත්ත වශයෙන්ම දන්නේ නෑ. 90%ක් ඒවා දන්නේ නෑ. කියන්නේ මායට ඕනේ ඒවා. ළමයි එක්ක පවා කටුකුටු ගාලා මහත්තයා එනකොට නවත්තන මාත්‍රිකා ගෙවල් වල තියෙද නැත්ද? පිටන්නේ නැති සිංහල බෞද්ධයෝනේ. මතක තියාගන්න. සිංහල බෞද්ධයෝ අද වැටිලා තියෙන අගාධය අනෙක් ජාතීන්ගේ කුමන්ත්‍රණයක් නෙමෙයි. ඒක බොරුවක්. සිංහල බෞද්ධයෝ අද වැටිලා ඉන්න අගාධයේ ප්‍රධාන හේතුව සිංහල බෞද්ධයෝන්ගේ තියෙන අඥානකම, මාන්නාධිකකම, වැරද්ද පිළිගන්න අකමැතිකම, නිවැරදි වෙන්න සූදානම් නැතිකම, පන්සල් ගියාට බණ ඇහුවට පිළිපදින්නේ නැතිකම. කොටිම්ම
හැදෙන්න කැමති නැතිකම. කැමති ඉන්න විදියට ඉන්න දෙන අයට. ඒ ඉඳ සිංහල බෞද්ධය බේරගන්න එක ලේසි නෑ. තාම දුෂ්කර දෙයක්. ඉතාම දුෂ්කර දෙයක් සිංහල බෞද්ධය බේරගන්න එක. හැදෙන්න සූදානම් මිනිස්සු නම් බේරගන්න පුළුවන් නේ. වැරද්ද වැරද්ද ලෙස පිළිගෙන ඔව් මගෙන් වැරද්දක් වුණා මම ඒක නවත්තනවා. එහෙම මිනිස්සු බේරගන්න එක ලේසි. කී ඇතුළේවත් තමන් කරන දේ ගැන සාකච්ඡාවක් එකඟතාවයක් ඇතුව වැඩ කරන අම්මෙත් තාත්තෙක් ඉන්න ගයක් නම් දියුණු කරගන්න එක ලේසිද නැත්ද? ලේසි. ස්වාමි පුරුෂයා දන්නේ නැත්තම් බිරිඳ දාපු සීට්ටු ගන්නවත් ඉතින් කොහොමද ඒකවල් දියුණු කරන්නේ? හොරෙන් කපටිකමෙන් බොරුවෙන් හංග හංග විවෘත නැති මිනිස්සු ඉන්න රටක් දියුණු වෙලා තියද කොයි හරි? විවෘතව කතා කරන්නේ නැති අවංක නැති රටවල් දියුණු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ජාතීන් දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න නම් අපේ අඩුම මුළු රටටම අවංක වෙන්න බැරි නම් ගෙදරට හරි බොරුව දාන එක කටකම් කරන එක නවත්තන්න ඕන. ගෙදර එකිනෙකා රවට්ට ගන්න එක නවත්ත ගන්න ඕන. විවෘත නැතුව ගේ ඇතුළේවත් ගේ ඇතුළේ තියෙන හැඟුණු ජීවිත නම් දියුණු වෙන්නේ නැහැ. මතක තියාගන්න. අරපිරි මැස්ම කියන්නේ රංචුවක් එක කරන්න ඕනි වැඩක්. සාකච්ඡා කරලා කරන්න ඕනි වැඩක්. නැතුව තනියෙක් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මාන්නේ තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ගෙදරක ලයිට් ටික හරි පාවිච්චි කරද්දි ලයිට් බිල් අඩු කරන්න හරි අම්මා තාත්තා දරුවෝ එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න කැමති වෙන්න ඕනි. හුදෙක් අම්මා කෑ ගහ ගහ බැන බැන ලයිට් නියු පමණින්ම ගෙදර අනිත් අය දායක වෙයිද විදුලි බිල පාලනේට? නෑ නෑ, ඒගොල්ලොන්ට හිතෙන්නේ අම්මා අපිට බයිනවා. ඒ නිසා බැන බැන යාම නිවාගත්තු ආවේ. හැබැයි ඒ වෙනුවට මාන්නේ නැතුව ළමයි ටිකත් එක්ක සාකච්ඡා කරත් පුතේ වතුර බිල වැඩි ලයිට් බිල වැඩි අපි කොහොමද මේක අඩු කරගන්නේ? ළමයිම යෝජනා ගන්නේනේ. ළමයිම කියයි මේක කරන්න ඕනේ කියලා. එහෙනම් පුතේ අපි එක්කව වෙලා ඒක කරමු. ඒ සාකච්ඡා වෙන්න එපා. කවුරුත් කැමති වෙන්න එපා ඒකට. නැතුව දත් මිටි කකා බැන බැන හිටියා කියලා දවසේ අනිත් අය අර පිරිමැස්මට දායක වෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත මිනිස්සු විදියට ආරක්ක සම්පදාවෙහිවත් අර පිරිමැස්ම දියුණු වෙන්න හිතනවා නම් අත්‍යවශ්‍ය ධර්මයක් ලෙස පිළිගන්න ඕන.